එක්දරු මවක් වන එම්.ස්. ජාගා සිල්වි මාතලේ ඇල්කඩුව තේවත්තක ජීවත් වූ කාන්තාවක්. පසුගිය ජූනි මාසයේ කොළඹ පෞද්ගලික විදෙස් රැකියා ආයතනයක් හරහා ඇය සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් තිබෙනවා. එම නිවසේදී ආහාර පාන ලබා නොදී දැඩි පීඩනයකට පත්ව සිටින අවස්ථාවක ඇය දුරකථනය හරහා ඒ බව සිය මවට දන්වා තිබුණා. ඇගේ මව රැකියා නියෝජිත ආයතනයට ඒ බව දැන්වීම නිසා සෞදියේ නිවසේ සිටි හිමිකාරිණිය උරණවී ජාගා සිල්විට ලබා දී තිබුණි අමානුෂික හිංසනයක්. මඩම ඇවිල්ලා තමයි කිව්වේ එයාව ලංකාව මං යවන්නද කියලා මට ඇහුවා. ඔයාට පඩි දෙන්න බබාට උස්කොල විදමක දෙන්න මේක ඕන්නේ කියලා මං එනට අගල දුන්නා මගේ ඇතට. එන පස්සම් දිටේන මං කිව්වා මේක ගිලිවොත් මැරෙන්නේ මම මිස් කියලා. ඒක කමුලට දෙකක් දුන්නා එයා මට. ඊසේ වතුර දීලා මේක ගිලින්න කිව්වා මට. ළඟම හිටියා. ඊට පස්සේ මං එන පස්සම් බිව්වා. ඒක කියන්නත් නඩ තේරෙන්නේ ඉතර. ඉතර අමාරු මං හිටියේ ඉතර. ඕක මොකද්ද? ඕක ගිලින්න කිව්වද? මේක දෙකට කඩලා තමයි දුන්නේ. සෞදි රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුගේ ඍජු මැදිහත්වීම මත තානාපති කාර්යාලය හරහා ඇය මීට දින කිහිපයකට ඉහතදී ලංකාවට ගෙන්වාගෙන තිබුණා. එවන විටත් ඇගේ ශරීරයේ කොන්ක්‍රීට් ඇන දෙකක් පැවති අතර ඉන් එකක් ඉවත් කර තිබුණේ මහනුවර ජාතික රෝහලේදී. තවත් එක් කැණයක් අදටත් ඇගේ පිටකොන්ද ආශ්‍රිතව තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් චාගාගේ මව වත්තේගම පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. අප කළ විමසීමකදී විදේශ සේවා නියුක්තිකාරංශයේ මාධ්‍ය ප්‍රකාශක සිනරත් යාපා මහතා පැවසුවේ සෞදි තානාපති කාර්යාලයේ සමග තොරතුරු විමර්ශනය කර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.